දැන් අපි අවුරුදු පහකට පත් කරාම නායකයා අවුරුදු පහ යනකම් අපිට කරන්න දෙන්නේ ආපහු බස්සන්න බෑ. ගෝඨාව යවනවා වගේ බංග්ලාදේශ එක්කෙනාව යවුවා වගේ හැමදාම මිනිස්සු එළියට බහලා එහෙම යවන්නේ නැහැ. එහෙම යවන්නේ නැහැ. අපිටත් අවස්ථාවක් තිබ්බා පහුගිය කාලේ. ගෝල් පේස් එකකින් අරගලින් ගෝඨා යවුවට පස්සේ වහාම ගෝල් පේස් අරගලේ ඒ ජනතා නැගිටීමයි හරවන්න තිබේ කොහටද? පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. අපි එතෙන්ට බැස්සා. නමුත් අර විසිරිච්ච පැතිරිච්ච පොදු ජන අරගලේ තැන් තැන්වල හිටපු ගෝල් පේස් නායකයෝ කියන අය මොකද කරේ? ඒක බ්ලොක් කරා. පාර්ලිමේන්තු ඉතුරුනානේ. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් අර බිඳ වැටිච්ච කුළුණ නැවත ගොඩ නැගුවා. ඉතල ගෝඨාපන්න වෙගෙන් සත පහක වැඩක් නැහැ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සුනිල් හඳුන්නැති මැතිතුමා පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව උසිගැන්නුවා. ඒ වන විටත් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ඒ වගේම අගමැති කාර්යාලය අත්පත් කරගෙන අගමැතිතුමාගේ ගෙදර ගිනි තියලා ඒ පිරිස ඒ කැරලිකරුවන් ඒ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා පාර්ලිමේන්තු වට කරන්න එන්න කියලා ඉල්ලීමක් කරා. ඒක තවදුරටත් ලාල්කාන්ත සහෝදරයා තහවුරු කරා. ගෝඨාපන්නපු එක එකෙන් සත පහක වැඩක් උනේ නැහැ. එතකොට පැහැදිලිවම අද බංගලිදේශර අත්වල දින ඉරණම උදා කරන්න ඒ පිරිස පැහැදිලිවම වැඩ පිළිවෙලක හිටියා කියන එක ලාල්කාන්ත තහවුරු කරා. ඉතින් ඒක නිසා මේ වගේ ත්‍රස්තවාදී කාලකන්ණි අමනෙයින්ට තවදුරටත් මේ රටේ දේශපාලනය කරන්න ඉඩ දෙනවා නම් මේ රටේ ජනතාව එදා පාර්ලිමේන්තු වට කරා නම් කොහොමද හැසිරුනේ කියලා අද බංගලාදේශ පාර්ලිමේන්තු ඇතුලේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම හැසිරෙන විදියට රටේ තියෙන වැදගත් දේශපාලන පක්ෂයක් කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියන ලාල්කාන්තල වගේ නායකින් හැමදාම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුර ගහන්න. එතුමාත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්. නමුත් එතුමාගේ උත්සාහය හැමතිස්සෙම පාර්ලිමේන්තු විනාශ කරන්න. එතන පාර්ලිමේන්තු විනාශ කරනවා කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරනවා. ඉතින් මෙහෙමද මේ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සුද මේ රට බාර ගන්න හදන්නේ? මේ ඕනෙලා කතා කරොත් හදන්නේ පාර්ලිමේන්තුර ගන්න, පාර්ලිමේන්තුව කුඩු කරන්න, පාර්ලිමේන්තුව කිරි දියන්න. ඉතින් මේ වගේ දෙයක් එදා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ජයිපේක් අරගල කරුවන්ට හැකියාව ලැබුණා නම් අද බංගලිදේශයේ තත්ත්වෙම තමයි ලංකාව ඇති වෙන්නේ. එහෙනම් තාමත් රට ගිනි ගන්නවා ලාල්කාන්ත මැතිතුමා යෝජනා කරන ආකාරයටම. අන්න අද බංගලිදේශ මහපාරේ නඩුවානවා. නඩුවාලා මිනිස්සු මරා දානවා. රටම අරාජික වෙලා, රටම ලේකංගාවක් වෙලා ඒ තත්ත්වයේ ලංකාවේ ඇතිකරන්න අපි කටයුතු කරමින් හිටියාය කියලා ලාල්කාන්ත මන්ත්‍රීතුමා මැතිතුමා ප්‍රකාශ කරනවා. අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් සිදු කිරීමට තැත් කිරීමද වරදක්. මොන වුණ ලාල්කාන්ත මන්ත්‍රීතුමා අනිත් කට්ටිය වගේ නෙවෙයි, හරි අවංක මිනිස්සයා හිතේ තියෙන්නේ කියනවා මේ අවස්ථාවෙත් ඇත්ත කියලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව දැන් වහාම ලාල්කාන්ත සහෝදරය අත්අරංගුවට ගත යුතුයි.